රජවරුන් 134ක් රටේ බහරකාරත්වය රනිල් තෙපවරයි. දලස්ත ඡන්ද 82යි අනුරට 3යි. ඡන්දය නිමයි. රට ගොඩ ගන්න සැවම එක්වෙමු. ජනපති රනිල් පාර්ලිමේන්තුව අමතයි. ජනපති දුවේ දියුරුම් දෙන්න පාර්ලිමේන්තුවේ ඉඩක් දෙන්න. රනිල්ගෙන් කතානායකට ඉල්ලීමක්. පාර්ලිමේන්තුවට උපරිමයෙන්ම ආරක්ෂාව. දේවන්නාවේ නාවික බෝට්ටු. ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ඔබ අදත් සජීව ලෙසින් එක්වන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා අටවන විධායක ජනාධිපති ලෙස තේරීපත් වුණා. ඒ පාර්ලිමේන්තුවේ අද පැවති ඡන්ද විමසීමේදී ඡන්ද 134ක් ලබා ගනිමින්. මේ අතර අද පැවතුණු ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් 223 දෙනෙකු තම ඡන්දය ප්‍රකාශ කර තිබුණා. අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා අද පෙරවරු 10ට කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භ වුණා. විවස්ථාදායකයට මහජන ඡන්දයෙන් තීරීපත් වූ ජනතා නියෝජිතයන් ලෙස අප සියලු දෙනාම අද දින පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම මීට පෙරන වූ ඓතිහාසික දිනයක් බව ප්‍රථමයෙන්ම ඔබ හැම දෙනාගේ විශේෂ අවධානයට යොමු කරනු කැමැත්තෙමි. අපගේ මුළු රටත් ඒ වගේම මුළු ලෝකය අද දින පාර්ලිමේන්තුවේ සිදුවන්නේ කුමක්ද කියා වෙනදාට වඩා අවධානයෙන් පසුවන බව නොඅනුමානයි. එම සියලුම වැඩ කටයුතු සාර්ථක අවසන් කරන තෙක් සියලුම මන්ත්‍රීවරයන් මනා සංයමයකින් යුතුව තමන් ආසනවල රැඳී සිටමින් ආදර්ශමත් පාර්ලිමේන්තුවක් ලෙස කටයුතු කරන ලෙස අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කර සිටිමි. කිසිදු ජංගම දුරකථනයක් ඡන්දය ප්‍රකාශ කරනු ලබන අවස්ථාවට රැගෙන ඒමෙන් වැළකී සිටින ලෙසත් වැරදීමකින් හෝ එම ජංගම දුරකථනයක් හමාතේ තිබුණොත් එය බාර දීම සඳහා නිලධාරීන් දෙදෙනෙක් දෙපැත්තේ සිටින බවත් මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. සිය ඡන්දය හෝ ඡන්ද පත්‍රිකාව හෙළිදරව් කිරීම හෝ තම ජංගම දුරකථනය භාවිතා කරමින් ඔබගේ ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කිරීම ආණ්ඩුක ව්‍යවස්ථාවේ 63 වන ව්‍යවස්ථාව යටතේ ඔබ විසින් පාර්ලිමේන්තුව ඉදිරියේ දෙන ලද ප්‍රතිඥාවටද පටහැනි බවද කිව යුතුය. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා තේරීම් බාර නිලධාරිය වශයෙන් අද දවසේ ඡන්ද විමසීමේ කටයුතු මෙහෙයීමට අවශ්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සභාගර්මයේද කැඳවන බවද මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඊයේ දිනේදී යෝජනා වූ අතර පාර්ලිමේන්තු මහලේකම්වරයා එම යෝජනා පිළිගනු ලැබුවා. අපේක්ෂකයන් 3 දෙනෙකු ඉදිරිපත් වී ඇති හේයින් ඡන්ද විමසීමක් සිදු කෙරුණා. එම රහස් ඡන්දයේ තේරීම් බහර නිලධාරියා ලෙස කටයුතු කළේ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතායි. මන්ත්‍රීවරුන් තම ඡන්දය භාවිත කළ යුතු ආකාරය පිළිබඳව තේරීම් බහර නිලධාරියා ලෙස කටයුතු කරන ධම්මික දසනායක මහතා මෙලෙස පැහැදිලි කළා. අටවැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ බරපතල වගකීම අද අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැවරිලා තිබෙනවා. ඡන්ද විමසීම ආරම්භ කිරීමට පෙර හිස් ඡන්ද පෙට්ටිය මන්ත්‍රීවරුන්ට පෙන්වා මා විසින් ඊට අගුළු දමා මුද්‍රා තබනු ලැබේ. ඡන්ද විමසීම ආරම්භ කළ විට මා විසින් නම් කරනු ලැබූ කාර්ය මණ්ඩල ප්‍රධානී හා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව පිළියෙල කරන ලද බෙදුම් ලයිස්තුවේ නම් අනුපිළිවෙලට ගරු කථානායකතුමාද ඇතුළුව එක් එක් මන්ත්‍රීවරයාගේ නම අඩගසනු ලැබේ. මන්ත්‍රීවරයාගේ නම අඩගැසූ විට මන්ත්‍රීවරයා ඉදිරියේ පසුපිටේ මාගේ කෙටි අත්සන යොදා ඡන්ද පත්‍රිකාව අදාළ මන්ත්‍රීවරයාට ලබා දෙනු ලැබේ. ඡන්දය භාවිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් සම්පාදනය කළේ මෙලෙසින්. ගරු මන්ත්‍රීවරුනි, දැන් හිස් ඡන්ද පෙට්ටිය ඔබතුමන්ලාට ප්‍රදර්ශනය කරනවා. වටෙන් පෙන්නන්න. හරි. ඔහොම පෙන්නගෙන යන්න. ඔහොම පෙන්නගෙන යන්න. දැන් මම ඡන්ද පෙට්ටිය අගුලදා සීල් කරනවා. ඉඳගත්තනම් හොඳයි, මොකද නැත්තම් ඡන්දය පවත්වාගෙන යෑම කරදරයි.
දැන් අපි ඩිවිෂන් ලිස්ට් එක අනුව මන්ත්‍රීවරුන්ගේ නම් කතා කරනු ලබනවා. ඔනරබල් මහින්ද යාපා අබේවර්ධන. Honorable Ranil Wickremesinghe. Honorable Sajith Premadasa. Honorable Dallas Salahapperuma. Honorable Anuradhisa Nayaka. Honorable Mahinda Rajapaksha. සමන්ප්‍රිය හේරත් හා ඩී වීරසිංහන මන්ත්‍රීවරුන් අසනීප තත්වෙන් පෙළෙන බැවින් ඔවුන්ට කල් වේලා ඇතිව ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබුණා. සමන්ප්‍රිය හේරත් මන්ත්‍රීතුමා ඉතාමත්ම අසනීප තත්වෙන් ඉන්න නිසා අපි එතුමාට ඡන්දය දීමට අවස්ථාව දීලා නැවත වාරයක් ආරෝග්‍ය ශාලාවට යන්න පිටත් කරමු. ඒකට විරුද්ධත්වයක් තිබේත් නොවද? නැහැ. හොඳයි. ගරු මන්ත්‍රීවරුනි ඩී වීරසිංහ මන්ත්‍රීතුමත් අසනීප තත්වයෙන් පෙළෙන නිසා එතුමාට ඡන්දය දීමට අවස්ථාවක් ලබා දීමට අපි මේ වෙලාවේ කටයුතු කරනවා. මෙතර සෙල්වරාජා ගජේන්ද්‍රන් හා ගජේන්ද්‍රන් කුමාර් පොන්නම්බලම් යන මන්ත්‍රීවරුන් දෙදෙනා අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ. පෙරවරු 11:45ට ඡන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ වුණා. එහි නිරීක්ෂණ කටයුතු සඳහා ඩලසලහ පෙරමු මහතා වෙනුවෙන් ඩිලන් පෙරේරා මහතාද, රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් හරින් ප්‍රනාන්දු මහතාද, අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් විජිත හේරත් මහතාද නම් කර තිබුණා. ප්‍රකාශ කළ ඡන්දවල වළංගු අවලංගු භාවය පළමුව නිරීක්ෂණය කිරීමටයි පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පිරිස කටයුතු කළේ. ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 223යි. ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව 2යි. දෙන ලද වළංගු ඡන්ද සංඛ්‍යාව 219යි. ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 4යි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපෙරුම මැතිතුමා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 82යි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 134යි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මැතිතුමා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 3යි. ඒ අනුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුව විසින් ඒකාන්තර බහුතර ඡන්දයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් යථා පරිදි තෝරාපත් කර ගන්නා ලද බව 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ විධිවිධාන ප්‍රකාරව ප්‍රකාශ කොට සිටිමි. මගේ ජීවිතයේ තියෙන මේ පාර්ලිමේන්තුව. එනම් මේ පාර්ලිමේන්තුවෙන් මට දැන් මේ ගෞරවය ලබා දීම ගැනත් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මීට ඉස්සෙල්ලා අවුරුදු 31කට ඉස්සෙල්ලා 1993 අපි මෙහෙම රැස් වුණා ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනයෙන් පස්සේ නව ජනාධිපතිවරයෙක් පත් කරලා. එදා ඩීබී විජේතුංග මහත්මයා තරඟයක් නැතුව පත් කරා. ඒකට සහභාගී නැගෙන් 15 දෙනෙක් විතර මේ සභාවෙත් අද ඉන්නවා කියලා මම කියන්න කැමතියි. මේ දෙවනි අවස්ථාවේදී අපිට ඡන්දයක් තිබුණා. ප්‍රථම වතාවට ඒ ඡන්දෙට අපි අතර සාකච්ඡා කළා. එක අතකින් අපි පෙන්නුවා මේ සභාවට පුළුවන් කියලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඡන්දයක් තියලා ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගන්න. ඒ නිසා මට යුතුයකමක් තියෙනවා පළමුවෙන්ම මං වෙනුවෙන් ක්‍රියා කරපු ඒ සියලු දෙනාටම
විශේෂයෙන්ම මන්ත්‍රීතුමාට ස්තුති කරන්න. ඒ වගේම ඒ සමාන මට යුතුයකමක් තියෙනවා මේ ඡන්දයට සහභාගී වුණ සියලු දෙනාටමත් ඒ වගේම ස්තුති කරන්න. මේ රට අද තියෙන්නේ ඔබතුමාට කියන්න උවමනා නැහැ කොච්චර අමාරු තත්වයකද කියලා. ආර්ථික වශයෙන් රටේ තරුණ තරුණියන් ක්‍රමයෙන් වෙනසක් ඉල්ලනවා. අපිට විදේශ වශයෙන් අද ලෝකේ ප්‍රශ්න ගණනාවක් තියෙනට පැටලෙන්නේ නැතුව අපි යන්න තියෙන්නේ ඉදිරියට යන්න අපි අලුත් වැඩසටහනක් ඇති කරන්න තියෙනවා. ජනතාව අපෙන් ඉල්ලන්නේ පරණ දේශපාලනේ නෙමෙයි. මේ පාර්ලිමේන්තුව එකට එකතු වෙලා ඒ වැඩ කටයුතු කරන එකයි. ඉතින් මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මං එක්ක තරණ කරපු ඩලස් අලාපිර මහතුමාටත් අනුර දිසානායක මහතුමාටත් මං ස්තුතිවන්ත වෙනවා. මං ඩලස් අලාපිර මහතුමා ඉල්ලනවා අපි ඔක්කොම එකතු වෙලා අලුත් ක්‍රමවේදයක් ගන්න වැඩ කටයුතු කරමු කියලා. මගේ මිත්‍ර අනුර කුමා දිසානායකටත් එතුමගින් උත් ඒ වගේම ඉල්ලීමක් කරනවා. එතුමත් දන්නවා අද රටේ තියෙන ගැඹුරු තත්ත්වය. මම කැමති විපක්ෂ නායක මගේ මිත්‍ර සජිත් ප්‍රේමදාස මහතුමාටත් ඒ සියලු දෙනාගෙන් මේ ඉල්ලීම කරන්න අද අපි ඔක්කොම එකට එකතු වෙලා අපි අලුත් ක්‍රමවේදයක් බලමු. හෙට ඉඳන් මම කැමති ඔබ සියලු දෙනා සමගම සාකච්ඡා කරන්න. ගරු කතානායකතුමනි මට තව එක ඉල්ලීමක් තියෙනවා. කරුණාකරලා මේ සභාවෙන් මට ඉඩ දෙන්න. මේ සභාව තුල නෙමෙයි ඒත් මේ සභාව පිට මේ පාර්ලිමේන්තු කොට නැගිල්ලදී මං දිවුරුම් දෙන්න ජනාධිපති හැටියට අපි කණ්ඩායමක් විදියට මේ ජනාධිපතිවරණ තරඟයට ඉදිරිපත් වෙන්න තීන්දු කරේ තවදුරටත් මේ ජනාධිපති ධූරය ආභරණයක් විදියට එමෙත්තං ගෞරවයක් විදියට වක්කමක් විදියට සලකලා නෙමෙයි කරක තමයි තිබුණේ. අපි ඇයි ඉදිරිපත් උනේ ජාතික න්‍යායපත්‍රය වෙනුවට පක්ෂ පුද්ගල න්‍යායපත්‍ර කේන්ද්‍ර කරගනිමින් ඒවට ප්‍රමුඛත්වය දෙමින් ව්‍යවස්ථාවෙන්ද ව්‍යවස්ථා සංශෝධනයන්ද කරමින් ජනතා පරමාධිපත්‍ය පාව දෙමින් නිදහස ලැබූ දින සිට අපි අත්විඳි වංචනික දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමේ උවමනාව පෙරදරිවයි. ඒ නිසා මම කැමති මේ ඡන්දවලින් ලක්කම් වලින් ලැබූ පරාජයක් විදිහට නෙමෙයි ධෛර්ය සම්පන්න මග පෙන්වීමක් විදිහට අපිට උදව් කරපු සුබපතපු සිළු දනාටම ඉදපත් කරන්න. ඒ වගේම ප්‍රතිපලයක් කුමක් වුණත් මේ සම්මුතිවාදය මුළු ලෝකයටම වටිනා පරමාදර්ශයක් සපයලා තියෙනවා විශේෂයෙන්ම කලාපේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් විදිහට. බෝ සිදුවීමේ සභාගර්භය ඇතුලේ සිදුවී තිබෙනවා. සාමාන්‍යයෙන් ගත්තාම මා දැක්ක ඩලස් සලහපෙරුම ගරු මන්ත්‍රීතුමාගේ පිළ හැටියට දෙමළ ජාතික සම්දානයේ ප්‍රකාශිත පාවට පත් වෙනවා. ස්වාධීන පක්ෂ 10ක් ප්‍රකාශිත කරනවා. ස්වාධීන තව කණ්ඩායමක් ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශිත පත් කරනවා. සජබය ප්‍රකාශිත පත් කරනවා. බැලුවාම කණ්ඩායම් ප්‍රමාණයම 113 ඉක්මවා යන්න පුළුවන් කියලා මට හිතෙනවා. හැබැයි ඒ ප්‍රකාශිත පත් වූ දේ ඇතුලේ සැබවින් මේ සමාජිකයන් එම කණ්ඩායම් එම තීන්දුව වල රැඳෙනවාද? එම තීන්දුව වල නොරැඳෙන්නේ ප්‍රතිපත්තීමේ කරුණු මත විතරක්ද? මා විශ්වාස කරනවා එම තීන්දුව තීරණ වල නොරැඳෙන්නේ ප්‍රතිපත්තීමේ සාධක පමණක් මත නොවේ. මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ අපි ඇති තරම් දැක තිබෙනවා ඉතාමත් තීරණාත්මක අවස්ථාවන් හිදී මට මතකයි 18 වෙනි සංශෝධන අවස්ථාවේදී දින 52 කුමන්ත්‍රණ අවස්ථාවේදී ඒ වගේම පහුගිය 20 වෙනි සංශෝධන සම්මත කරගන්න අවස්ථාවේදී අපි ඕන තරම් මන්ත්‍රීවරු එහෙට මෙහෙට අලවි වුණු ඉතිහාසයක් මේ පාර්ලිමේන්තුවට තිබෙනවා. මන්ත්‍රීවරු විකිණෙනවා හරියට ගම්වල තේක ගහට වටාඩි ගාන කියනෝ වගේ ඇඟ අණුව විකිණෙනවා. මම හිතනවා මේකත් එහෙමයි. ඒකත් එහෙමයි. කාට හරි නෑ කියන්න පුළුවන්. නෑ කියන එකත් මම බාර ගන්නවා. හරි. මේක මගේ අදහස. මේක මගේ අදහස. जनता विकृति दीर्घ කාලයක් මෙරට පාලනය කරන. එනිසා ඉතා වේගෙන් නව ජනවරමකට අවස්ථාවක් ලබා දිය යුතුයි කියන ස්ථාවරයේදී මා නතර වෙනවා. භූමි ස්තුති. පාර්ලිමේන්තුව හා ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් අද ක්‍රියාවට නන්වා තිබුණා. පාර්ලිමේන්තු අවට ආරක්ෂක කටයුතු වල පොලිසියට අමතරව යුද හමුදාවද යොදවා තිබුණා. එමෙන්ම බුද්ධාංශ නිලද හරින්ද රාජකාරියට එක්කර සිටි බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ. දියවන්නා ඔයෙහි නාවික හමුදාවේ මෙන්ම යුද හමුදා බෝට්ටුද යොදවා ආරක්ෂාව තර කර තිබුණේ මේ අයුරින්. මේ
මැයි 9 වෙනිදා දිවිනපුරා සිදු වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 3225 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළා. මැයි 9 වෙනිදා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව මේ දක්වා සැකකරුවන් 3225 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. සිදු වූ සිද්ධීන් 858ක් සම්බන්ධයෙන් සැකකරුවන් අතුරින් 1177 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර මෙම පිරිසට ඊයේ දිනේ අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් සිය දෙනා අතරින් දෙදෙනෙකු ද ඇතුළත්. ගාලු මූතර අරකලිය අද ක්‍රියාත්මක වන්නේ 103 වෙනි දිනටයි. අරකල භූමියේදී පිරිසක් අද පෙරවරුවේ සත්‍යග්‍රහයක්ද ආරම්භ කළා. නෝඩිල් ගම උපවාසයේද අද ක්‍රියාත්මක වන්නේ 6 වෙනි දිනටයි. උපවාසයේ එක්ව සිටින පිරිසගේ සුවදුක් විමසා බැලීමට ගාලු මූතර අරකල භූමියේ සිටි පිරිසක් එක්වුණා. රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 3 දෙනෙකු හඳුනා ගැනීමේ පෙරටුවකට යොමු කරන්නයි කොටුව මහින්ස්රාත් තිරිනගමගේ මහතා නියෝග කළා. පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණවල ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අතර එය සලකා බැලීමෙන් අනතුරුවයි නියෝගය නිකුත් කෙරුණේ. පෙරටුව සඳහා සාක්ෂිකරුවන් 6 දෙනෙකු ඉදිරිපත් කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. QR කේතය භාවිත කරමින් ඉන්ධන නිකුත් කිරීමේ නව වැඩසටහන ලබන 25 වෙනිදා සිට දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිතයි. ඊට අදාළ පරීක්ෂණ ව්‍යාපෘතිය හෙට සිට ලබන 24 වෙනිදා දක්වා ක්‍රියාත්මක කිරීමටයි විධිවිධාන යොදා තිබෙන්නේ. අද දිනේද කොළඹ සහ පිටපලාත් සඳහා ගෑස් සිලින්ඩර් ලක්ෂයක් පමණ නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. පසුකීය දිනවල නෞකාවලින් ගොඩබන් ලද ගෑස් කඩිනමින් වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවයි එම සමාගම පවසන්නේ. QR කේතය යොදා ගනිමින් සිපෙට්කෝ ඉන්ධන පෙරවුම් හල් හරහා ඉන්ධන නිකුත් කිරීමේ නව ක්‍රමවේදයට අනුව වාහන අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන නිකුත් කිරීමේ සංශෝධිත දිනයන් ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව බිඳුව 1 සහ 2 අංක සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදා දිනයත් 3, 4, 5 සඳහා බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනයත් 6, 7, 8, 9 සඳහා සතුදා බදාදා සිකුරාදා දිනයත් වළංගු වෙනවා. පෝලිම්වල රැඳින් නොසිට QR කේතයට අදාළ නව ක්‍රමවේදයට අනුගත වන ලෙසයි අවාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. කෙසේ වුවද අද දිනේත් ඉන්ධන පෙරවුම්හල් අසල ජනතාව පෝලිම්වල රැඳී සිටින අයුරු දක්නට ලැබුණේ මෙලෙසින්. ඉදිරි සතියක කාලය සඳහා යම් සීමාවන්ට යටත්ව නව ක්‍රමවේද යටතේ ඉන්ධන නිකුත් කිරීම සැලසුමයි. ඒ අනුව යතුරු පැදියකට රුපියල් 1500ක සීමාවකට යටත්ව ඉන්ධන නිකුත් කරන අතර එම සීමාව ත්‍රිරෝද රථයක් සඳහා රුපියල් 2000ක් වෙනවා. අනිකුත් වාහන සඳහා රුපියල් 7000ක උපරිම මුදලකට යටත්ව ඉන්ධන නිකුත් කරන බවයි බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ. අද දිනේ ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් කොළඹ සහ පිටපලත් සඳහා බෙදා හරින බව ලිට්‍රෝ සමාගම පවසනවා. ගෑස් සිලින්ඩර් ප්‍රමාණවත් පරිදි වෙළඳපොළට නිකුත් කිරීමේ හැකියාව පවතින බැවින් වැඩි මිලට හෝ අනවශ්‍ය ලෙස තුග රැස් කිරීමෙන් වළකින ලෙසයි ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර අද සිට පැය 3කට අධික කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. ඒ අනුව පැය 3යි මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි. උදැසන කාලයේ පැය 2යි මිනිත්තු 20ක කාලයක් කලාප අනුව විදුලි කප්පාදුව සිදු කරන අතර පසරු කාලයේ එය පැය 1යි මිනිත්තු 20ක් වෙනවා. නීති විරෝධී ආකාරයෙන් ඉන්ධන තොග රැස් කිරීම, ගබඩා කිරීම සහ අලෙවි කිරීම තහනම් බව පොලිසිය යළිත් අවධාරණය කරනවා. එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි පොලිසිය අවධාරණය කරන්නේ. දින 10ක් තුළ එනම් පසුගිය 11 වෙනිදා පෙරවරු 6 සිට අද පෙරවරු 6 දක්වා කාලය තුළ නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස් කිරීම, ගබඩා කිරීම සහ අලෙවි කිරීම සම්බන්ධ වැටලීම් 1077ක් සිදු කර තිබෙනවා. පොලිසිය සිදු කළ මෙම වැටලීම් වලින් සැකකරුවන් 997 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. එහිදී පෙට්‍රල් ලීටර් 33847ක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පවසන්නේ. ඩීසල් ලීටර් 109674ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම වැටලීම් වලින් පොලිසිය සිය බහරයටගත් භූමිතෙල් ලීටර් සංඛ්‍යාව 19214ක්. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් පිළිබඳව නිත්‍යානුකූලව කටයුතු කරන බවයි පොලිසිය තවදුරටත් සඳහන් කරන්නේ. ඒ සමගින් ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.